සමන්තාචකවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස සුනංතු සග මොක්හදං දම්ම සවන කාලෝ අයං භදන්තා දම්ම සවන කාලෝ අයං භදංත ධම්ම සවෙන කාලෝ අයං භදංත නමෝතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අප්පස්සාදා කාමා බහුදුක්කා බහුපායාසා ආදීනවෝ එත්තබියෝති ඉතිචේපි මහානාම අරියසාාවකස්ස, යථාභූතන් සම්මප්ඥාය සුදිට්ටන් හෝතේ තුන්ලුවක් දහමින් සිසිල් කොට වදාලා වූ අපගේ ශාස්ෘූන් වහන්සේට ගෞතමනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. අද ධම්ශවනය කරන මෙවතුම්මු ධර්මදානම පිංකමට සම්බන්ධ වන මේ සඳහා දායකත්වය දරන පින්වතුන් ඇතුළු සියලු සැදැහැත්ති පින්වත්නි පින්වතියනි පිංවන්ත දරුවනේ දැරියනේ. අපි ඔබට කතා කරන්න ඔබට කියා දෙන්න කල්පනා කලා මහා දුක්කක් කන්දසු උත්‍රය. පංවත්ි අපිට මේ දේශනාව හම්බවෙන්නේ සූත්‍රපිටකේ මජ්්‍යිමනිිකාය කියන ධර්ම කොට්ටාසේ සීහනාද කියන වර්ගේ. මහා දුක්කක් කන්ද කියරකොටම මහා දුන්දක් මදු ගොඩක් පංවත්න, මහා දුක් ස්කන්දයක් පිළිබඳව කියා දෙන කාරණාවක් පින්වත්න අප ඉතිරිම පටන්ගත්තොතු අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙවරම් මහා වෙහෙර වැඩ ඉන්න කාලේ බොහෝ ස්වාමින් වහන්සේලා මේසූත්‍රයේ ති සම්බහුලා භික්කු කියලා ඒ බොහෝ ස්වාමන් වහන්සේලා බොහෝ ස්වාමන් වහන්සේලා පෙරවරු කාලයේදී සිවුරු පොරවාගෙන පාත්‍ර අතින්ගෙන පින්ද පාතය වැඩම කලාා. එවෙලාවේ ස්වාමින් වහන්සේලට මේ වගේ අදහසක් ඇතවුුණා. තවම පින්දපාතය වඩින්ඩ වෙලාම නෙමෙ. මොකද මිනිස්සු උයන්න පිහන් දෙපැයි දානේ පිළිගන්වන්න එක නිසා තාම අලියම වැඩී වගේ. ඒක නිසා අපි මේ ඉතිරි වෙලා තියෙන කාලය වෙනත් ආරාමයකට එමනත්න තීර්තකයන්ගේ ආරාමයකට යන්න යෝජනා කර ගත්තා. බලන්න පින්වත්නි වෙනත් අන්‍ය තීර්තක වූ නැ වත් දර්ශනයක් තියෙන පරිරාජකයෝ සත්්‍යස් යාගෙන යන ක්ඩායන් ඉදාව ගොඩක් හිට යන කද කාල කින් සච්ච ගවේසිී, කින් කුසල ගවේසී කියලා බොහම ලොකු පර්ේෂනාත්මක චින්තනයක් තිබුණු කාලයක්. පින්වත් ඒ මේ ඇයි මිනිස්සු පීඩාමිදින්නේ මොකදද මේ සසර තේරුම් ගැලවීමක් නැද්ද කියන මෙන්නම ප්‍රශ්නවලට උත්තර හොයන්න මිනිස්සු කෙතරම් කැපවුනාද කිවොත් මිත්‍යදුෘෂ්ටීින් හැට දෙක්ම බිහිවෙන්න තරම්. පින්වාති ඒ තාමම පරේෂණ අපමගේ යුගයක පිරිවජෝ කියල කියන්නෙත් පරිබ්්‍රාජකය කියලා කියන්නෙත් මේ සාත්‍යසව යගන ගගේියපු මේ අන්‍ය තීර්ථක වෙනත් වෙනත් දර්ශනයක් වෙනත්ති ශාසතියන කන්ඩායමක්. මින මේ පරිබ්‍රරාජකයන්ගේ ආරාමයට අපි වැඩම් කරමු කියල මේ ස්වාමින් වන්සල ඔන්ගේ ආරාමයට වැඩම කලා වැඩම කරලා බොහෝම සතුටිං කතා කරලා පැත්ක වැඩයිද ඒ සාමීන් වහන්සේලාට අර පරිප්‍රාජකයෝ කියනවා එගොලො හිතන්නේ ගොලන් උසසන් මේ සාමීන් වහන්සේලා ඉට වඩා පහත් ඇැනක තමයින්නේ කියලා දකොද එයයි ගරු කරන දර්ශනයන එයාලා කියනවා මේ සමොනු ආවුසෝ ඇවැත්නි දැන් පින්ංවත්නි එතනදී. වැදගත් කතාවක් ඔවුන් මේ ස්වාමින් වහන්සලට කතා කරන්න අවසෝ කියලා. ඇවැත් නී කියලා. මේ තමන්ට වඩා පැවිදදිම් බාල අයට කතා කරන වචනයක් තමයි පාවිච්ි කරන්න. ඇතර ඔය භාරතයහිට බොහෝ පරිබ්‍රාජකෝ සමණ කණ්ඩායම් බොම වයවුරුද්ද වෙලා තමයි ඔය පර්ේෂණය යෙදිල තියෙන් නෙති. කොමනැත්තිං අද මේකත් කියනවා මේ ඇවැත් නී කියලා. කතා කරලා. ඔබවහන්සේලාගේ ගුරුවරයා වෙච්ච සමන බවත් ගෞතමයෝ මේ කාමයන් ආශාවන් කැමැත්තේ ඒ ඒවගේ එ ඉවත්වීම පිළිබඳව දේශනා කරනවා නේද. දේශනා කරනවා. අපිත් කාමයන්ගේ ඉවත්වීමක් පිළිබඳව කාමයන්ගේ ප්‍රහාණයක් පිළි බඳව ආශාවන්ගින් වෙන්නීමක් පිළිබඳව අපිත් උගන්නනවා. ඉතින් බලංගි පුහාම ශ්‍රමණ බවත් ගෞතමයෝ රූපයන්ගේ ප්‍රහාණයත් පිළිබඳවත් දේශනා කරනවා. එවගේ අපිත් මේ රූපයන්ගෙන් ඉවත්වීමක් පිළිබඳව උගන්නනවා. ඒවිතරක් නෙමෙයි වේදනාවන්ගෙන් ඉවත්වීමක් පිළිබඳව ප්‍රාණයක් පිළිබඳව ගන්න අපිත්තෙන තමයි. ඉතින් එතකොට අප අපේ ධර්මදේශනාසා ඔබ වහන්සේලාගේ ධර්මදේශනා ගැලපෙනවනේ. මේක වෙනසක් නෑනේ. මොකක්න්දක ව න්නසේ හරිට කියන්නති අපි දෙගොල්ලොම දැ එකහා සාමානයි නේද වගේ අදහසක් තමයි පල කරන්න. පින්වත්න අනේම දේශනා කලාා මේ ස්වාමයන් වහන්සේලා මේගොල්න්ගේ අදහස පිළිගත්ත් නැහැවූේ න ඇත මයි කියර උත්තර දුන්නෑ ඒවගේ පිළිකුල් කරත් නෑ එකට දොස්කිවිත් නැහැ අදකාල එහෙමනම් ඔය වගේ සාකච්ඡාවක මොන්න වගේ ගැටුමක් හැති කරගෙනද පින්වත්ී මේ සාවින් වහන්සේල ඉතාමනි හඬව බුදුරජාණන් වහන්සේ මුණ ගැහන්න වැඩම කරලා එකන්න පින්ඩ පාතිෙන් පස්සෙ හවස්කාලේ වාග්‍යතුන් වහන්සේ හැබ වෙලා වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන් පැහැදිලි කළා. පින්වත්ී පැහැදිලි කළම බුදුරජාණන් වහන්සේ දෙනා උත්තරයක්. මානන ඒ අයට ඔබ ප්‍රශ්නයක් නැගුවනන් එහෙම ක පනවසෝ කාවානං අස්සාදෝ කොවාදීනමුෝින් ඉස්සරනං ය කියන්න. ඔබ ඔබේ ගල්ලන්ගෙන් යහුවනම් දෙ කාම යන්න ඇතං ආශාවන්ගෙන් ආශාවන්ගේ ආස්වාදය කියන්න මොකක්ද. වගේ ආදීනවේ කියන්න මොකක්ද ඒවගේ ඉවත්වීම නිසරණය කියල කියන්න මොකක්ද කියලා ඔබ ඔබ වුන්ග ඇහුවනං. ඔවුන්ට මහනෙනේ උත්තර දෙෙන්ට බැරි වෙනවා. වෙහෙසට පත් වෙන. මුකද එක ඔවුන්ගේ විශෂය පරාසි නැතිකක් නිසා ඔොන බලන්න පින්මත් දැ දැන් අපිට හරි පැහැලි නේ දැන් ඉන්දියාවේ ප්‍රදේශය තුල භාරතිය සමාජය තුල කතිකාවතක් තිමුුණ දුකක් පිළිබඳව. එතකොට දුකින් නිදහස්වීම සඳහා කාමයන්ගෙන් ඉවත්වීමක් ගැන රූපයන්ගෙන් ඉවත්වීමක් ගැන වේදනාවන්ගේ ඒත්වීමක් ගන කාමයන්ගේ ප්‍රහාාණය කාමයන් දුර කිරීම රපයන් දුරු කිරීම වේදනවු දුර කිරීම පිබඳ ගොල්ලන්ගේ යම්යම් කතිකාවතක් තිබුණ එක එගොල්ලන් දැඩි මතවලට එම දැන්ඟර අපි අහලා තියෙන්නේ ගොල්ලං ඇඳුන් නැතුක ඉන්නවා එතකොටඒගොල්ල එගබොම කටුකරුවුත දැන් පස්සගමහනුන් ගත්ත හමත් පස්සගමහනුන් නිරහාරවේදමින් මේ මේ පංචකාම සම්පත් බුක්තිමිදීමට එරෙහිව ඕවු නිත කටුකත්දකේ විදමින් කාය ගත කරන. ඔ හිතර එකකින් දුක ඉවර කරන්න පුරන් දුක්ටික විදල ඉවර කරන්න පුලුවන්. ඔය වගේ කාමයන්ගෙන් අයින් වෙලා ඉන්න. රපයන්ගෙන් අයින් වෙලා ඉන්න. වෙදෙනවගෙන් අයින් වෙලා ඉන්න වගේ මතයක් තිබුණට ඔය වගේ පුළුල් විස්සරයක් පුළුල් කියවා ගැනීමක් ඔවුන් තුළ තිබුණි නෑ. බුදුහන්දු රෙකහවදාරන්න එහෙම ඇහුවන්න එහෙ ඔ ඔවන් ඉතාම අපහසුතාවයට පත්වනම් මොකද ඒක ඔවුන්ගේ, විශේපතය නොවන නිසා. මේ දෙවියන් මරුන් බුන් සහිත ලෝකයේ මේ කාරණාව පිින්වත්න කතා කළේ සොයාගත්තේ පර්යේෂණ කළේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහනිනි මේ විදිහට ඒ ප්‍රශ්න විසඳීමෙන් මේ ලෝතුරා තතාගතයන්ගේ ශාසනයෙන් හෝ ශ්‍රාවකයකුගේ මිසක. වෙන කිස්සි දැනකින් විසන ගණඩම්බෙන්න්නේ ඔය ප්‍රසතුනට උත්තරම්ෙන් ඉතාම පැහැදිලිව දේශනා කරුණ පින්වත්න. මේ ප්‍රශනතුන වෙන කොත නිින්මතිස් දන්න බෑ. නාහන්තම් භික්කවේ පස්සාමි සදේවක, ලෝකයේ සමාරකයේ, සබ්‍රහ්මකේ. සස්සමන බ්‍රහ්මණයා පජාය සදේව මනුස්සාය. මේ මහනෙනේ මම දකින්න නෑ මේ දෙවියන් මරුන් බබුන් සහිත මේ ලෝකය, මේ ස්‍රමණ ප්‍රජාවතර මේ දෙව් මිනිසුන් අතර. ම දකින්නන්නේ නෑ ඔයි ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙනත් කෙනෙක් කෞද මේ සාාස්රුන් වහන්සේ තතාගතයන් වහන්සේ හෝ තතාගත සාාභකයකු හැර උද එන්වන්සේ මෙතැරින් හට මේ සාමීන්වන්සට පැදි කරන මංහිතන්නේ පින්වත් ඔබටත් එ එකක හරි ප්‍රෝජනවත්තේ කද අ අපටික පුරල්ලම මේ කතා කරන්න හ දන්නේ සහරටක ඔබට අලසකමක් ඇතිවෙන්නත් පුළුවන් නිසා අපිතාම සරලව විස්සර කරන්න බලාපොරොත්තු වෙන ුදුපාන් වහස සර කරන්න පටන් ගත්ත. කෝච් භික්වේ කාමානං අස්සාදෝ. මහනිනි කාමයන්ගේ ආශ්වාදය කියන්න මොකද්ද. පැහැදිලි කරවා පංචි මේ බික්කවේ කාම ගුණා. මහන මේ කාම ගුණ පහක් තියෙනවා. එතකොට පින්වත්න්නේ කාම ගුණ. එතකොට මෙන්න මේ වත් අමයි.තු එතකොට අපේ ගුණ කියන වචනය ඇතුළින් විසර කරන්න හදනවා පිංවත්න, මේ පුද්ගලයකු කැමති පැත්ත ද පුද්ගලයකු කැමති මොනවටද. පින්වත්න කැමැත් ඇතිකරවන තත්ත්වය.ඒ කැමැත ඇතිකරවන තත්වය මොනවද මේ ඇහෙන් දකිින්ඩෝනි ඇහෙන් දකිින් ඩෝනි ඉටර්ූ බලන පින්වත් මේක පැහැදිලි කර අදදි. ඉට්හා කියවචනයක් තියෙනවා. නවද මේ කාමගුණවල එකක් විස්සර කරනවා ඉට්හා දැ කාමගුණ පහේම තියනවා ඉටතාහා කියන්නේ හොයනවා. ඉටුකරගන්න උත්සාහ කරනවා. එක ඉෂ්ට වෙනවා ඉස්්ටලා ඉස්්ට වෙලා කියළ හිතනවා. තකොට ඉටුකර ගැනීමට උත්සාහ කරන. ඒවගේ කන්තා එක කියන්නේ කමනී අයි. ම කමනීය වෙච්ච මනාපා සිත කැමැති කරන සිතර යම්කිසි ඇලීමක් ඇතිකරවන. එවගේ පියරූපා, ප්‍රියස්වභභාවයක්තිය කාමෝප්‍ර සංහිතා අරමුණු කරලා උපදින හිතේ නමසි අරමුණක් ඇති කරගෙන උපදන පංචකාම ශක්තියෙන් යුක්තවෙච්ච කාමමුප සංහිතාගේ ඇම් කළ යුතු ක්‍රාගේ උපදවන්ඩ ර උපදවන්නඩ අදාල කරු දිච්ච වගේ තේරුමත්තමයිදී. ල පිමත් එක සිුම්ම අ්‍යනය කර මොනතරං පැති ගොඩ කර පීදෙනවාද. මෙ මේ තත්වයන්ගෙන් යුක්තවෙච්ච චක්කු විඤ්ඥානයෙන් දතයුතු වූ රූපදැම්පිංමත්න නැ හිතන්නකෝයදැ ඇසතිබ්බට එලියේ මොනොහරිති බටපෙන් නෑනේ චක් විඤ්ඥාණයත් එකතු වෙන්න පැයි ඒකනෙ හරි පැහැදිද උගන්න දහමේ තින්නං සංගති පස්සෝ කියලා එතකොට ර රූපය කියනෙක් පැහැදිලි කරන්න චක්කුංච පටිච්ච රූපේ උපපජ්ජති චක්කු විඤ්ඥාන එතකොට ඇසයි රූපයයි ඇහේ විඤ්ාණය මේ තුොනොම එකතු වෙන්න පැයි නැත්තම් මලමිනිවෙලත් ඇසඇරපුහම හැට පේෙන්නේ පැයි කවුර අතින් හත්කාර මලමනය එක හැරයි කියලා පේ නෑනේ එලිය දැන් රූප තිබ්බයි කියලා පේවා කියලකුත් නෑනේ එන මේ චක්කු විඥානයේ දායකත්වය කවශ්‍ය නිසා මේක දිහරි පැහැදිරවීම මේ චක්කු විඥානය දත යුතු කිය වචනම පාවිච්චි කරනවා. පින්වතේ එකොට ප්‍රබල වෙන්නේ ක්ු විඥානේ හත් මේ ප්‍රබල එලන් රූපෙත්න මේ ප්‍රබල චක්කු විඥ්‍යානය ප්‍රබල තුරේ චක්කු විඤ්ඥානයෙන් දත යුතුයි. මොකද දැන් අප කියමුකු හැතිබුනට ඇහැතිබුනට එතකොට රූප එලියේ තිබුණට පුද්ගලයකුට ඒ රූපවලින් තමන් කැමති හෝ අකමැති අරමුණක් හිතට විඤ්ඥානයට එකතු කරගන්න චක්කුවිඤ්ඥානයේ උදව්වා අවශ්‍යමයි. එ ඒ වගේ තමයිඉතින් ශබ්ද සෝතවිඤ්ඥානය. හිතකොට ගාන විඤ්ඥානය දිව සම්බන්ධ ජිව්හා විඤ්ඥානය සරි සම්බධ කාය විඤ්ඥානය.මිනි මේ වගේ දැනගත්ත යුතු දේවල් මෙ මේම දැනගන්න පින්මත්න යම්ගසි සැපයක් කියල එකක් සොම්නසක් කියලෙ එකක උපදින වනම් එන්න එකට කියෙන කාමයන්ගේ අස්වාද කියෙන. එතකොට යම් සැපයක් සොම්නසක් උපදිනවනං ඔන්න වටික නිසා. එකට කියනවා කාමයන්ගේ ආශවාද කියලා. තිම පින්වත් ඔන්න ඔයිටිකට නේද මිනිසු මේ දුක් විදින්නේ. ඔන්නමං හරි ලස්සනට මිනිස්සු කතා කරන වචනයක් කිව්ව මොකක්ද ඕයිටිකට තමයි මිනිස්සු දුක් විදින්නේ. තැමේ සූත්‍රය පුරත් එක තමයි කියන්න හදන්න මොකක්ද. ඔය පහනෙ හොයන් අපි අපි මවකුසකට ඇතුල් වෙලා අපි කියම අනුස්සභවේදිනම් මවකුසකට ඇතුල් වෙලා මේ මවකුස තුළ යම්ගසි සංවේදී ව යම්සි සංජානයක් හඳුනා ගැනීමක් දැනුනා පුද්ගලයකුට ඒ මොහොතේ පටම් එහැම මොහොතකම උසාකරේ ඔය පංචකාම සම්පත් ද පංචකාම ගුණ හොයන්න වගේ සතුටුවෙන් තම් උත්සාහගලය සතුර වෙච්ච කගෙන නඇති එකකයි ප්‍රශ්න තියන මේ ගොඩේ පින්වත්න බුදු හාමුදුරු වදාාරණව මහනෙෙන කාමියන්ගේ ආදී නර්මනුවද. දැන් ඔය කලංගිය පූ සැප සම්පර්තිික ළගාකර ගණ්ඩනං පුද්ගලෙක් නිකංගඳල බෑන එයාට මොකද කරන්න වෙන්නේ පින්වත්න එයාට නොේකුත් වෘතියන් කරන්න වෙන. සාමන්‍යෙන් ජීවිතයක් ගාතකට මනු්‍යය කොටන නොයෙකුත් දෙවල් කරන්න වෙනවා. මේකේ ඒ කාල විදිහට අදකීම ටිකක්නේ මේ දේශනාව තියෙන්නෙ එක අදකල්ට ගලපගත්ට කමන්න බුදු හමුදුරු පැහැදිලි කරනවා. ඒ කාරනං යදි මුද්දා යදි ගණනාය යදි සංකානයන, යදි කසියා, යදි ගෝරක්හේන යදි ඉස්සත්තේන යදි රාජ පෝරිස නෝ ආදිි වශයෙන්න්තියන මංගුටක් සිංහලෙන් කිවතුන් පැහැදිලි කරනවා මේ පංමත්නමි ඇගිලිපුරුක්වල සලකුණුතියල කන හස්ස මුද්‍රාතියනවා එකයන්නේ සමහරු හස්ස මුද්‍රාවලින් යම්යම් රැකියාවන් කරන ඉන්නවනේ එතකොට ඒ අතේ මුද්‍රා තබෙන්ින් ඇගි පුරක්වලින් සලකුණුතිීතිය කරන සංඥා දැනුන්දන යම රැකියයාාව ඒවගේ ගනන් කරලා ගනං සම්බන්ධයෙන් රැකියයා තියනවා. එතොට එක දිගටම ගණන් කරඩ වෙනවා එතකොට පින්වති ඒ වගේ රැකියාවන් තියනවා එතට ඒවිතරක් නෙමෙයි ගොවිතැන් කරන්න තිනවා. වළදාං කරනවා සමහරු සමහරු ගවපාලනය කරනවා. එතකොට එපමනක් නෙවෙයි රජරෝගාව යධාරගෙනකිල රජනට උපසාන කරන අයින්නවා. එතකොට රාජ්‍ය සේවකයෝ ඉන්නවා වෙනත් නොයිකුත්තාකාර රාජ්‍ය සේවකයෝ. එතකොට වත් ව නොයකුත්තාකාරයේ වෘතන් ගේ නිරත වෙච්චා ඉන්න. පින්වත් මේ ත්‍ර දේශන හරි පැදිලිව ඉදිරි පත් කරනයි කල එකලති වන ද රැකවන අපිතමෙක සහර තැන්වලට ගහක් බල මේ ගහ මෙච්චර ගෙඩි දේවා කියලා කියන්න ඕන. හස බලලා මෙල මෙච්චර කරල්ල ය කියලා කියන්න ඕන. ඒවගේ හම්මය රැකාවට අදාල දේවල්. තකොට මෙ බන්දු දේවල් එවගේ ගොඩ වෙල්ල ම දේ වෙලඳදා මන දේවල් යන. පින්ංවත්න. තමගේ හරක් බලාගන්න දම අනුගේ හරක් බලාගන්න තියෙනවා. එතකොට හරකාශත නිෂ්පාදනර විකුණ ෙවදඟ ගවිතනට දාලායි. එතකොට ඒවගේ දේවල් තියෙනවා. පින්වත්න ඒවිතරක් නෙමෙයි හස්ති සිල්ප අස්ව සිල්පෝ වගේ දේවල් ෙහෙමේව තියනවා. එතොට ඊතලයට ඉලක්කයට විදිින දේවල් මිනොයිකුද්දේවලයි සීතලයි කෙ හැම්බ ඒවගේ මැස්සු මදුරුව ඉන්නවා කියල හෙම් බෑ. කියන ඇටලේ මැ මැස්සෝ එතකොට නොයෙකුත් මේ බිම්වැතිරෙන ම දන්ස මකස සිරින් සප කියල හැම පැහැදිලි කරනවා පින්වත් මේ එකදී මේ ඇටලේ මැස්සෝ ඒවගේ ඇය දන්ස කියලා කියනවා. එතුර මක්කස කියන කිය සියලුම මැස්සෝ කියනකින් කියනවා. දරන් සිරිින් සප කියනකොට කියනා බිමහැ සිරෙන මැස්සෝ. බඩ ගාලා යන සත්වයෝ. දළඹූ එතකොට පින්වත් ඔය වගේ රිස්සමානෝ එකගොල්ලො ගොල පෙලෙනවා ගැටනව ඇවිල්ලා. පින්වති මිනිස්සු. ඒ ඒවගින් පෙලෙනවා. ඒවගේම මිරි කෙනවා. බොහොම දුක්විදිනවා. වගේ නොයෙකුත් කටයුතු කරන්න වෙනවා ජීවත්තෙන්ද. පින්වති බලනකොතැ ඕක අද කාලට ගලපලා ගමුකුදැන් අද කාල නම් මිනිසු දේම වැඩට යනවා ගෙදරයනවා එයිපා වෙනවා කරුම ගෙවනවා පෙ හා මුදුරුවනේ කියල කියනව නේද. එ මිනිසුන් අහන්ුක එකගලො උදේ පාන්දර යන්න ඕනේ සීතලයි කියලා බෑ. බැස කියල බෑ ඉඩෝරි කියල බෑ ගිනි ඔව පිච්චිච්චිකුමරු වැඩ කරන්න ඕනෙහිම පිච්චවා කියල බෑ. තකොට විදේශය රටවලගිහිල්ල සේවේ කරනය ගත්තත් මොකක් හරි බෘතියක්ක නිර්ත වෙන්න වෙනවා. පින්මද එක වෘතියක්වත් මිනිස්සු හිනාවෙලා කලා කියලා දැක්කත් ඒවත් මේ කළ යුතු නිසා කරයෝගේ මොකද නැත්තන් නිවාඩුවට ොච්ච සතුරු වෙන්නේ න. හැ නිවාඩ ොඩදවස්තුරන්න තයි වැඩට යන්ඩහිතන. මොකද මේ එකක් දැකීමම පුද්ගලගේ තෘත්තිය සඳහා එක විදිහට පවත්තගන්න බෑනි. ප වත්න්නේ දැතුොට පිරිසක්කින්නා විශ්සාම යනකංසුවයෙන් ඉන්න කියලා. එබගේම විශ්වාම ගිහිල්ලා අප රාදේ වැඩටග දවස්සර නම් මම මේ කාරය බහොල වෙලාසුුවේයි හිටිය කෙන හිතන පිරිසක්කන්නවා. ඒකනේ හැම වෙලාම මේ මොතේ නැති සැපක් ගැන තමයි මිනිස්සුන්ගේ හිනේ තියෙන්නේ. පින්වත්න්නේ වෙහි සයි කියන. උ උදේ ලස්සනට ඇඳගෙන ගියාට හැන්දෑවට මහන්සි වෙලායි න. බලන්න උදේට බස්ස එකේ නැගලා සතුටිින් හිනා වෙලා වගේ යනවා දකින්න මිනිස්සු. හවසට එනකුට මොන්න තරම් පීඩාවෙ දෙෙන්නේ. මොන තරං ඌමනාවකෙන්ද ගෙදර දුවන්නේ මෙ වෙහෙසනිවා ගන්න කියලා ඇති හටත් හෙමයි. හැම දාම හෙමයි. වම්මික සෝත්‍රය නම් කියන්නේ රාත්‍රියයට දුන්දමන දවල්ට ගිනිගන්න තුබස වගේ කියලා. මොකද රෑතිස්ස කල්පනා කරනවා හෙටමන අද කරන්න කියලා උදේ එලි වෙච් වෙේදලා ගි ගැනිල්ලක් වගේ තමයි දුවන වලනකු. අද කාල ෝක ගත්තත් මිනිසු වේගේ මධදි කියල දැන් වේගෙන් ඇන පුලන් පහරහදාගත්තේ තැයිම මේ වගෙන් වැඩටයන් ඉච්චර වැ ගොඩක් තියන හැ වරපු කෙනෙක් නෑ. එනං නොයකුත් ෘතීන් දැ බලන ගෘරතියෙන් වට අදාල් ලෙඩ තියෙනවා. එකක රැකාවට අදාල මේ රැකියාව නිසයි මට මේ අසන පිම උගරය අමාරුව හදනේ. මේ රැකියාව නිසයි මට මේ මේ වගේ කායි කාවාාදයක් දේ වැඩියම හැදුනේ. ඔවගේ නොයකුත් ආකාරරිම ඇස්පේ නැතවගේ කලින් මෙ මේ රැකියාව නිසා. හයෙන කම්මලේ වැඩගත්තත් එතකොට කාර්යාලේ වැඩගත්තත් මුහදේ වැඩගත්තත් කුඹුර වැඩගත්තත් එතකොට තේවතු වල වැඩ ගත්තත් ගුවන්්‍යානාවක වැඩක් ගත්තත් මේ ඒකවත් ඔබට කියන්න පුළුවන්ද ඒ බුක්තිමි දෙෙන කෙනගෙන් අප යහෝතුන් ඔබ සතුටින් ෘතිය කරන්න කියලා මංහිතන්නේ ඔවුන් ඔවු කියල කියනවානම් ඒක ලෝකෙට බොරුවක් කියන එක ප ඔන් ඉන්නේ ක්තරා පීඩාවක ඒ යම් වෙන තරමුණක් ටු කරගැනීම සඳහරන කැප කිරීමක්ක. පින්වති හරි පැහැදිිව භාගතු වන්සේද පැහැදිලි කරනවා මහනන ඔය ඔය විදිහට මිනිස්සු නොයෙකුත් ආදීනෝ විදින්්ඩ තියනවා. ඒ විතරන් නෙමෙයි ත ආදිනො විස්සර කරනවා. මේගොල්ලො මේ තමන්ගේ අරමුණ විෂ්ච කරගැනීම නොයකු දුක්කොලට මොන දඩ තියනවා. ීතලින් ඌෂයෙන් පෙනනොවිතරක් නව හිතන්නක දැ හදුවලහි වැඩ කරන අය වතුර ගිලන්න වෙනවා වැව්වල වැඩ කරනය සීතල කියල බෑ සීත අධධික රටවල්ල මහ ගින්දර් සැර රටවල්ල ඒත් වැඩ කරනවා. හැබැ අරුණනක්තිනකොයිවිවෙැල් ලොක පඩියක් කකම් ෙනමයි කියලා. අමාරු රැකයාලට වැඩිපුර මුදල් ොකෙ වෙනවලු. හැබැ ඒකදින අපාසුතාවේ පීඩාවක්මයි. පින් මත්නී මේ විදිහට පුද්ගොලයෝ බොහෝම බොහොම ලොකු දු කරැසක් මේක නිසා බුක්තිවිදිනවා මේ ඔක්කොම කාමයන් හේතුකොට ගෙන උපදිනයව තමයි කියලා දේශනා කරනවා. පින්මත්න එවිතරක් නෙමෙයි දැන් මේ තමන් කැමති දේවල්. ද මිනිස්සු කියනවනේ ද කැමති දේවල් තින් හොඳට කොත් එහෙම ඔක්කොම ලැබුණොත් හර කියලා. ඉති ඔවේ ඔය ක කියන විදිර වැඩ කල ගොඩස් සල්ල හම්බෙනවන සැපැති කියලා කියන කට්ට ඉන්නවානේද. බලන්නලක මේකට මේ සූත්‍රය උත්තරයක් තියෙනවනේ මොකදද. භාගිතුන් වහන්සේ පැහැදිලි කරනවා තස්සචයේ භික්වේ කොළපුත්තස්ස ඒවන් උට්ටහතෝ ගටතෝ වයමතෝ, බෝගන්, නාබිනිප්පජ්ජන්ති. සෝ සෝචෙති කිලමති පරිදේවති. පින්වත්නී පැහැදිලි කරනවා මේ වගේ උත්සාහ කරලා හටගත්තා වූ කුලපුත්‍රයා. ඒවා නිෂ්පාදිනය වූ නැත්තං. ඔහු මගේ උත්සාහය හරිගේ නෑ මට පාඩුවයි මට පඩි මදී මහ මං බලාපොරොත්තුරු ට මේ අරමුණ විෂ්ඨ කරගන්න බැරි වුණනා කියල සෝක කරනවා වහසෙනවා වැල්ලපෙනවා පපු අතකාාගන්නවා ලාන්ත වෙනවා සීමුලා වෙනවා. ඒක කාමයන්ගේ ආධිනවයක් තමයි මේක තමම්ම දකිින්ටඕන කාමයන් හේතු කරන්තම ඒවා ඇතිවෙලා තියනෙ මංහිතවවා ද මේ කාලෙ මේට හොඳ කාලයක් මොකද මිදවස්සල. ආර්ථික මේ වශයන ආදායම වීදම සමන වෙනකොට මනිස්සු පීඩාවයගන්නවා පින්වති මේ කාමයන්ගේ ආදීනව තමයි යමක් බලාපොරොත්තුනා පංච ඉන්ද්‍රයම් පිනවගන්න බලාපොරොත්තුන යටික විදිර කර ගන්නඩ බෑ ඒකන මෙතින ප්‍රශ්නය ංකිකනවට පස් යෝක හිතන්නකු. පින්වත්න දමඟ කලින් කිප එකකමොකක්දමිද සේම ෂ්ට වෙනවා ද දන්න ර ගත් යි ර කිය න්න ොළුව. පිින් මද බාගතුහසි පැහැදිලි කරනවා. අප හිතම කො ගළ සජ ික්ව ත් ේවා ට්ටහතතු ටත ය තු ෝග ි ජ ති ා කිය න්න. දැඒ ඒ රරිගගේ හම ගේ මහමදේ බලාපොරතු විදරම් ලාබ ලබුණන ලොකුවැටක් ලබන බෝග හොඳටම පලදරුවවා දෙ මනිස්ුය එක බලාපොරොත්තු වෙන්නේ ලාපොරොතුචකගේ විදිහටම ස්ට වනාා දැම් මොකද වෙන්නේ වල හිතන්න දුක්වෙ නෑ කෙලද දුක්කෙනවා පින්වත්න්නේ. සෝ තේසම් බෝගානං ආරක්කාාධි කරන දුක්කන් දෝමනස්සම් පටි සංවේදීතිී. එකහනමකත්. පැහදිලි කරනවා මගේ මේ ෝග මගේ මේ ධනය රජවරු කණීද. හොරු ගනීද ගින්නෙන් දැවේද මේ ආදීකොට ගෙන පින්වත්තිමං ඉස්සරටමක පහැදි කරන්නදෝන මේ දැන් මේවා වතුරට යයිද. ඒවගේ ම හොරු ගනීද මේ වගේ ම අපපිට අයිති ඇති කෙනෙ අපේ පවුලට ආදාර නැති කෙනෙකුට අයිති වෙයිද ක කියරන යකු දොමනස් න නේ දැ බරනක දරු නති දෙ පපු්‍ර කියන අපි දේපල පිට යනවා ඒ ප්‍රශ්ඥක අ දැන්තියන්නේ ලොකු දේපලක් තිරීමිෙකට එකොට. ගල්ලුනෑ බලන්ඩොකු දපල ගෙනියන් අප පරම්පරාව ලේවලින් හැදිච්චි කෙන යන කියෙන. පින්මත් මේ ඔක්හොෝ ලාමක කතා විතරයින. තාත්තම් අලාට පස්සේ ඒක තාත්තග ලේවලින් හැදිච්ච කෙනෙකුට අයිති වුනත්න්, වෙනකාගෙර ලේවලින් හැදිච්ච කෙනෙකුට අයිති වුනත්න් හොරු අරගෙන ගියාත්න් තාත්තට මකුත් වෙන්න. එතක අපියක යහොද තේරුම් ගඩ ඕන සමහර ඇත්තෝ මේ තමම් මේ මිහිතලින් ගියාට පස්සෙත්. ඒ තම බුක්තිවිඳපුූ දේවල්ටික වෙන කවුරුහරි ගනී කියලා බයි ඉන්නේ දැන් අනාගත වියක් ගැත් ඇති කරගෙන මොන්න තරන්නම් දුරල විදිහට ද අපිට ලෝක පෙන්නේ අනිත්තක පින්වත්න මේ අපේ පරපුර මේ අපේ පරම්පරාව කියකෑ මිනිසු හදාගත්ත වචාන විතරණය පින්වත්න්නේ අපි කවනි පරම්පරාාව දෙ කෙලා හිතන්ඩකු මේ ලෝක කෝටි ප්‍රකෝටි ගනම් භාගතු වහන්සේ වදාරන්නේ මහපළව පස් පස් එකතු කලා විතරයි අපි මේ ජම්බු දීපේම තියෙන ගස් අරගෙන. ඒ ගස්වල කොලපොතු ගස්වල කෝටු ලි අරගෙන අඟල් හතර හතර කෑලිවලට කඩලා මේ පෙරභවයේ අම්මාය මේ ඇගේ අම්මා මේ ඇගේ අම්මායකේ කියා වෙන්කලත්න් දඹදිව ගහක් කොල ඉවරවෙයි හැබැයි අම්මාවරු ඉවර නොවෙයි කියලා. චර සංසාරය දාලාපු අපිට, ඒ මේ සැරේඉඩම කඩම කාට ත්තු හම් මොකද පින්වත්න්නේ. මේසරේ ඔය ඔබ ගත්තවාහනේ කාට අයිතුනාම් මොකද පින්වත්න්නේ ඔබ ජීවත්තරෙන්නකම් මුක්තිවදෙන් වෙන ඔබට දරුවන්ට මේ මිධර්ම කාරනාව වැරදිර තේරුම් ගන් එපා අරසාමන් වහන්සකි ඔකොමටික මේ කාටකාටන දරාන්න කිවුවගේ කතාවක් කෙ හිතන්ටත් එපා ඔබට ගිහෙක්විදිියට ජීවත්වන කෙනෙකුට නම් දරු නමින් ඔබ හදාගත්ත බැෑසනට ප කියෙනටයම් ඉතුකන්ටික කොට කරන්න. එකයි තුකමක් මිසක ඇැවිිට දරුව නැතිව වුණු. ඒ ඒත් පින්වත්නි ඔබට ගෙනන්න වැෑ දරුව හිටියත් ඔබට ගෙනියන්න බෑ දරුවු හිටියත් නැතත් ඔබට එක බුක්තිවිදින්න බෑ. මරණින්මත්ය. පින්වත්න විදි බයක් ඇතිවෙනවා මේ අකමැතිකට්ට අයිති කර ගනීද. නොයකුත් විදිහයට ඒවිත රක් නෙමේ පින්වත්න මෙම රකින එවෙයි කියල බයට රකිනෝ රකිනකට මොකද කරන අපිහිතම රජවරු ගන්නවා එම ගන්න පුළුවන්න බදු හලා ගන්න හොු ගන්න අපිද ෑගන්න ද වැඩි කිය. හොරු ගන්නවා අපිගේ ගින්නට දැවෙනවා අපික වතුරේ පාවෙල යනවා අක මැති අයිති කර ගන්නවා දෙම්මකද වෙන්න අයු අපේ දේ නැතිවනාානයේ කියලා සෝක කරනවා පිංමත් සෝෝ කීමති පරිදේවති පිංමත් ඒ ඔවුන් සෝක කරනවා ක්ලාන්ත වෙනවා වැලපෙනවා පැහැදිලි කරනවා ඒ විතරන්න මේ උරත්තාලින් කන්දති සම්මෝහන් ආපජ්්‍යති පංවත්ී පපු යාත ගහගෙනටනවා සීමුරාවට පැප්පත්වෙනවා මේ උක්කොම ඇතිවෙන මොනව නිසාද කාමයන්ගේ ආදීනා කාමයන් නිසා තම වෙන්න එහෙනම් මෙන මේක හොඳින් තේරුම් ගණ්ඩ ඕන සියල්ලම කාමයන්නි සයිවෙන්නේ කියලා. පවත් මේ විදියට පැහැදිලි කරමින් භාගතුන් වහන්සේ වදාාරනවා කාමියන් හේතු කරගෙන කාමයක්න් මුල් කරගෙන මෙන ආශාවල් සමුෘරධ කරගනීම සඳහා රජවරු රජවරු රන්්ඩු වෙනවා. එහෙම නේද විවාද කරගන්නවා. එතකොට පින්වත්න ශස්ත්‍රියෝ සස්ත්‍රදය කාල විදිහයටන රාජනෝපි රාජෝහි විවධන්ති. කත්තියාපි කත්තියහි විවධන්ති. බ්‍රහ්මනාපි බ්‍රහ්මණයෙහි විවදන්ති ගහපතහි ගහපතිහි විවධන්ති ප දැ. පති ෘපති ්‍රහ්ණ හමණ වාාද කරගන්නවා. පින්වත් දෙ මේවා නිසා යම්න්න වා දහදාගන්නවා අම්මතා අත්තා අම්ම පුතා. එතුකට පුතා අම්ම සමග විවාාද කරනවා පියා පුතා සමග විවාාද කරනවා පුතා පියා සමග ආරවල තිකරගන්නවා. සහෝදරයා සහෝදරයා සමග ආරවල ඇති කරගන්නවා සහෝදරිය සහෝදරයා සමග රවල තිරගන්නවා. හෝදර සහෝදරයා සමග සහෝදරිය සහෝදරයා සමග ආරල ඇති කරගන්නවා. දට පත්වෙනවා ඉජ පස්සේ දන අතර වෙන්න විවාදය අකමැති තැනට ආවුත් අතිම් පහර දෙෙනවා කැටගැබලිුවරින් ගහනව මුගුරුුවලින් පහර දෙෙනවා උල්ලොලින් විදිනව මරණයට පත්වෙනවා මරණය හා ස සමාන දුක්කුලට පත්වෙනවා. මෙ මොනවන්ද කාමයන් ගයාාදීනව. මෙ තමන් සිං දකිනවීමම ඔක්කොමුණේ කාමයන් නිසා කියලා බල පිින්මත් දැන් හිතන්න. යම්යම් දේශසීම ගැටලුවේවා වෙනත් ආගමික කාරණා නිසාවේවා පුද්ගලයෝ යුද්ධ ඇතිිකරගන්නේ මොනවද තමන්ට සමක් අහිම්වී කියලා බයිට තමට වැඩින් යමක් හිමිකර ගැනීම උමනාවටනේ හැ එතන දිනිත් කාමයන්වෙයිද යුද්ධයක් කියල කියන්නේම පංචකාම සම්පත් පදන කරගන ඇති වෙන එක. එනම් මේ කාමලෝකය යුද්ධ යුර වෙන්නේ කාම ලෝකෙන් අඇවතන ඇවත යුද්ධ ආරම්භ වෙනවා. එම් අපිට කවදාව යුද්ධවර කියලා ැ ල්ලි ද හම්ෙන්න පිවත් මේ භවේන තත් මතු බහයංවල දිහරි බොහෝ යුද්ධවට කලකෝලහාලවලට මන දෙන්න සිද්ධ වෙන මොනවා නිසාද. කාමය නිසා. පින්වති මේ දේශනාව අටතුුවල් හරි පැහැදි දෙව කියනවා මේ කඩු පලහි ආදි අරගෙනද දනුවලින් බිදිනවා ඒවගේ නොයෙකුත් තාකාරේ පීඩවල් ඇති කරගන්නවා මිනිස්සු නොයකුත් තාකාරය දඩුවන් දෙෙනවා මිනිසුේ යුද්ධට ගේපු හම. ප ඉතාම අපහසු පීදාවන් ඉතා අපහු ති දදු දු ගැෙන යුද්ද උපක් ප්‍රමුදැන් අපි අන්ද කාලනම් කියන්නේ බොම්බු වලදාලාල තිිබා කැලති කාලෙත් හෙමතමයි මිනිස්සු මේ අස්සයයාගේ ගරේ සටහනට ගඩුලින් බැඳලා මොත්තුපිට හුණු ාලාලේප කරල තිෙනවරු මිනිස්සුන්ට පෑගෙන්ද ඒවගේ පින්ංවති නොයෙකුත්තා කාරේ. මෙ පොව හාරලා දාපු යකඩ උල්ලි උල්වලින් ඒවාට මිනිස්සුපට පැෑගිල්ලා දුක්විඳලලා මරනවා යුද්ධවලටගේ එපු හම අපස්සාවලට පත්වෙන අත පය කැපෙනවා පින්වත්න පැහැදිරි කරනවා කකාරවපු ගොමවලින් ඒ ඒ වගේ දේවල් වලින් පිච්චෙන්ට සිද්ධ වෙනවා නොයකුතාකාරය යකට දංවල්ලලින් බන්ධනවා මේ වගේ මෙ මොනුව නිසාද පංචකාම සම්පත්. එක්කු මැරණවා නැත්තම් මරණ හා සමාන දුකට පත්වෙන. පැදිිරන පුනච පරම් භක්වේ කාම හේයුතු මෙහනි දෙමා පි තවත් මම තවත් තෞදරටත් පැහැදිලි කරන්න නැවතත් කියන්න ඕන නැවතත් පැහැදිලි කරන්න ඕට මහනන කාමයන් හේතුකොට ගෙන කාමයන් ආධාරකරගෙන මිනිසු කරන තව වැඩ ගෘහ සන්දිී සිදිනවා එක කියන්නේ පිින්වත්න මේ ගෙවල් කඩනවා ගම් පැහැරගන්නවා. පින්වත්න එක ගෙයක් වටකරගෙන එක ගියයක් වටකරගෙන ගෙහිමියන් ගෙන්නවාගෙන මුදල් ගන්න මංපහාරගන්න මිනිස්සු පරාම්ඹුව කරාගෙනනවා එතකොට රජවරු මේ වගේ වැරදි කර ලහුනාමදැ මිනිස්සෝරකං කරන්නේ ඔය මංකොල්ල කන්නන්නේ නොය කුත්තා කරදෙවර කරන්නෙත් ඒත් ඔයි පංචකාම සම්පත් ලනාකා කරගන්න කරන වැඩනෙ දැම්මොකද වෙන්නේ. එහෙම කලාම පිංමත්නේ රාජ නීතියට අහුන හම. ෙට දිකාර තම දිකාර වැරදි කාර වෙනවා. අන්තිවන ොකදවෙේන්නේෙ රජවරු අල්ලගෙන ගීල නො ඒෙකුත් වද දෙෙනවා න කසවලින් තලනො වැල ින් හන මුගුරුවලින් තලනො අත්ත කපනවා කකුල් කපනෝ අත්පාත් දෙකම කපනු. කාල දණඩුවම්මේ පින්වත්. කන කපන නහයි කපනු කන්නාස දෙකම කපනවා. පින්මත්වේ බිළංග තාලිකේ කියල හැම වද අත්තියනවායි කාලෙ මේ හි හිස්කබල ටට ක හිස්කබ ගලබලා කැඳහැලියක් වගේ කරනවා. කැඳහැලියක් වගේ කාල් ගාහනවා කියලා. ඒවගේම සංක මුන්්ඩිකේ කියලා කියනවා. එකනේ ස්කබලට බොර බොරලු දාලා බොරලු දාලා තුල්ලන එකක්. රාහු මුකේ කියල ගක් තියෙන පින්වත්. එකයනේ අඩුවෙන් කට ඇරලා කට ඇතුළ පහන පත්තු කරනවා හිතන්ක් මේ නොකකිරුණු හම ෙවෙයි මේ ලෝක ෙරිච්ේ. අදත් ලෝක සහර අටවල්ලල මේ පණ පිටින් අතා අල්ලගෙන කපන එතකොට හම ගලවන දඩුවන් ඇතුව හම නෙවයි. එතකොට ජෝතිමාලකය වැනි වද පින්වත් ඒ කියන්නේ ජෝතිමාලකය කියන්නේ මේ සරීරය රෙදි ෝතල ගිනි තියනවා. පවත්න එතකොට ඒ වගේම හත්ත පත්ජෝතික ඒ අත්තෙල්ලොලින් වෙලල ගිනි තියනු අත පයහම එතකට එර වත්තිිකය පංවත්න ඒ කියන්නේ කකුලේ පිංවත්න ඒ කියන්නේ බෙල්ලේ බෙල්ලි අටයිදලා හම ගලවල මේ කකුල් දෙක් ගාට් වෙනකං ගලවන ඇඳුම ගැලබු වගේ දෙකරලා ලනුවකින් බැඳර ඇද කනිනවා චීරක වාසිකය කියලවාදයක් ගැන කියනවා ඒ කියන්නේ බෙල්ල ඉඳලා හම ගලවලා මේ ඉනගාවතවන ගවලා ඉනගාවින් පහලට ආපුෝ හම ගලවලලා කොටස් දෙකක් විදියට හම ගලවලා දෙන වදයක්. පිංවත්නී එවිතරක් නෙමෙයි අධ්‍යෙකට කකුල් දෙකට යකට උල් ගහලා බීමට හවි හයි කරලා. වටයට ගි ගින්දරදානු. එකත් එකකාල තිබුණු වදයක් බහිතෙන වනේ කියනකොට. පිින්වත්නී ඒතරක් නෙමයි බිලිකොකු බිලිකොකු වගේ දෙපැත්තෙම කටු තියෙන කටුගෙනහල මේ හම මස් නහර ගලවනු නහර ගලවනු. පින්වත්න්නේ මේ කහවනු වල ප්‍රමාණයට වගේ ස්තිියුණු වැෑකරං ඇවිලමුලු සිරුරම කෑලි කෑලි කපලදාන වදයක්. පිංමත්න මේ ඔක්ක මොන නිසාද සංසාරය පුද්ගලයෝ මේකු අංචකාම සම්පත් පසු පස ගිහිල්ල ඒවා නිසා විදින දුක් එතකොට දැ මට තවිට කිය පුලුවමේ ඇතැන් විට තත්පයන්න්නට පුද්ල පත්වීමට කරම කරමා රූබාල පැමුත්තියනවා. එතකොට බදේ පමුණුවන ක කියෙනට අලුතෙන් රැස්වන කර්මයකුත්තියෙනවා සසර හැටිහෙමන කෙනෙකුගේ කර්ම ගෙවවා තව කෙන කර්ම රැස් කරගන්නවා ගවන කෙනත් අලුතින් කරම රැස්කර ගන්න පින්වත්න්නේ ඒ විතරක් නෙවෙයි නොයකුත්තා කාරේ. ආු දරගෙන සරීර තැත තැන්තැංවල කෑලි කෑලි කපල. තැන්තැන්වල පෙතිපිතිග හලා. ඒ වගේ කරන දුකව එදෙනාවක්. පංවත්න එක පැත්තකට පුද්ගලයක් ඇල කරලා කනට කනට යකඩ උලක් ගහලා බිම එක බිමහවි කරල කකුල් දෙකින් කරකවන එක. පිංවත්න ඒ විතරක් නෙවෙයි . ඇඟම ඇඹරුම් ගලකින් තලනවා මේ හම එහෙම තියෙද්දී. පිංමත්න එතකොට කෙස්වලිින් උත්සනවා. මස්කුලියක් වගේ ගැලවිලා ඇන්ඩ. පිංමත්නී කෙස්වලින් වෙළනවයි කර එහෙම බිදුරු මටියක් වගේ. මේවගේ නොයිකුත්තා කාර කීපපු දවසක් බල්ලන්ට කණ්ඩ දෙන්න තුදිලා එක පාරට මේගොල්ලන් අවුස්සල බලුලවා. ඇටසැකිලිවිතර ඉතුරයි නැන්කට. පගත යෝග නොයෙකුත් කර්ම මෙ මොනව නිසාද වෙන්නේ නොකුත් කර්ම ගෙවිල්ලක් මෙතර සිද්ධ වෙනවා මරණ මාත්‍රදුක කොට මරණයට පත්වෙනවා එතුකරම ඔොමනෝ නිසාද පංචකාම ය නිසා පංචකාම ගුණ නිසා වෙන දේව. ඒදරක් නෙවෙයි කාම හේතුකොට ගෙන පුද්ගලෝ කයින් වැරදි කරනවා. වචනයෙන් වැරදි කරනවා. මනසිං වැරදි කරනවා. කායන දුච්චරිතන් චරන්ති වාචාය දුච්චරිතංචරන්ති මනසා දුච්චරිතංචරන්ති. එත ඔ නැතිවෙයි කිය වටන මිනිස බොරු කිවෝත් හොරකං කරොතුන් සල්ලාලකං කරොතුන් මද්‍රව පාවිච්ි කරොතුන් ඊර්ෂයාකං කොලොතුන් හිස්සචන කිවෝත් පුරුවචන කිවෝත් කේලං කිවෝතුන් මේ හැම එකක් ම පින්වති අධ්‍යයනය කළ බැලුව හම පංචකාම සම්පත් අරුණ කරගෙන කරනෙව තමයි. එම වෙන්නේ ඒවනිසා දෙ මෙහහිදි දුක්කින් දෙෙනවා අධදිවට මරණින්මතු සැපනැති දාම බිහිසුුණු දුක් ඇති නිරයේ උපදිින්න සිද්ධ වෙනවා. කාමයන්ගේ ආදීනවල් හැටි. එ පරලොව දිහම් වෙනේවා.ඒ කාමයන් නිසා වෙන පේනවනේද මෙලොව පරලොව දෙලොවම දුක්කිඳින්න සිද්ධ වෙනවා මේ ආශාවල්ම කැමැත්ත නිසා. මහන කාමයන්ගේ නිස්සරණය කියනමු. කාමයන්ගේ ඉවත්වීම කියලා කියන්න මොකක්ද. අත්තනද පින්වත් ප්‍රහණය කියල වචනයක් මෙදර නිස්සාරණය කියල වචන පාවිචි කරම. පින්වත් මේ නිස්සරණය හැරයාම කියන එක එකටඩ වෙනස්ස එකක්. පංවත්න දාම පැහැදිිය උගන්නවා මේ කාමයන්ගේ නිසාසරය කියෙන මොකල්ද කියර හැ පරිසුවෙන් හන් යෝකෝ භික්කවේ කාමේසු චන්දරාග විනයෝ චන්දරාග, පහනං ඉදං කාමානන් ස්සරණ. එනම් පිමත්න හරිම පැහැදිලිව කියනවා කාමයන්ගේ චන්දරාගයක් එතකොට චන්දරාගයක් කැමැත්තක් පිළිබඳ කැමැත්තක් ඇල්මක් තියෙනවද.ඒ ඒවා ප්‍රහාණය කරනවද මෙනි එකක දමයි කාමයග නිසරමය පමති දැ. එහෙනම් මේ පිළිබඳන කැමැත්ත නැතිකර ගැනීමයි අපි කරඩ වෙන්නේ. තුළින් කැමත්ත නැති කර ගන්නවා කියලා කිව්වාම ඔන්න ම රූප බලන්නෑ මංට කැමති නෑ බ්දවොලොට මං කැතිනෑ වගේ. ඒරලා බොහම පීඩාාවද විධයින්න එකක් නෙවෙයි. එහෙනම් දැම් මම මේ රස කෑමට කැමති නෑ කියපු ගමන් එතන තියෙන්නේ ගැටුමක් නෙ පටියක්න. පින්වත්න මේ එතකොට මේ කැමැත්තක් නැද්ද. චන්දරාගයක් නෑ කියල කියන එක ඇතුළේ අකමැතිී කියර තරමකත් නෑනො හරි පරිසබෙන ආන්න. සමෝරිතන්ගන්නේ කැමැති නෑ කියන්නේ අකමැති කියනෙ කියලා. කැමති නය කියන්නේ අකමැති කියක නෙවෙයි පංචකාම සම්බන්ධයෙන් කැමැත්තක් නෑ එකෙන් අකමැතිය කියෙන නෙවෙයි තැක බහඒ හරි පුදුම කතාවක් න කියලා. පින්ගඳ හරිසිියුම හිතන්න ඕන අකමැත්ත තුළ තින්නේ ගැටුමක් න පටිකයක් නේ ඒත් පදේශයක් නෙහි. රග දවේශ මෝහ ප්‍රාණයක් ගැනන අපි උගන්නන්නේ අපි අධ්‍යයනය කරන්න. දේශයක් උපදිනවනං එතනත් සසරදික් ගැස්සෙනවනේ. එහනම් පින්වත්නි හොඳින් තේරුම් ගන්න ඕන අකමතිය කියන එක නෙවෙයි කැමති නෑ කියන එක. එතකට පින්වත් එතන අවබෝධයෙන් මේ දිහා බලනය එකයි පැහැදිලි කරන්න. පංවත්න මහනෙනෙ මේ විදිහයට යම්කිසි පැද යා මුසි මුණ කාමයන්ගේ ආශ්වාදය ආශවාදය විදියටටද අධිනම ආදිනය විදිහයටද නිසරණ නිසරණය විදියටද. හොඳින් දන්නවනන් යඒ කාන්තෙම මේ කාමයන් පිරිිබඳ විදර්ශනාව ඉතාම හොඳින් දන්නව කෙනෙත් තමයි ඒ කියල දේශනා කරවා. පින්වති මේ විදර්ශනාවක් අපි මේ කළේ මෙ මෙෙහි කිරීමද බලනු අපි මෙතුවක් වෙලාවක් ලොකු මෙනහි කිරීමක් කළලා. පින්වොඳ චන්දරග විනයසා චන්දරාග ප්‍රහන කල චද තිබ. චන්දරාග විනය චන්දරාග විනය චන්දරාග පහන චන්දරාග පහන කියන නිවනට. එතකොට එහම් මේ චන්දරාග සම්බන්ධයෙන් විනයක්. එතකොට පින්වත් ඉහෙනම් චන්දරාගය කියන එක ටක්හ මැති පටිගයක් නොවන විදිහට මේක කළමනාකරණය කරගැනීම මෙදෙස බැලීම අවබෝධ කරගනීම ඇති තතු දැකීම මයි මේ කියන්නේ. ඉතාම පැහැදිලිව කියනවා සාමංවා කාමේ පරිජානි සන්තිී කියලා එහෙම අබෝධයක් ඇතිකරන්න පිළිවෙ තක්ති නොබදු දහම පිළිවෙතව ගන්නනවා. ඔය කියන කාරනාටික් ගැමරින් ජම්බිසි පුද්ගලයෙක් දන්නවා වනන් යා කාමයන්ද දන්නවා කාමයන්ගේ ආදීනව දන්නවා කාමන්ගේ නිස්සරණය දන්නවා කියලා දේශනා කලා මහනෙනි රූපියන්ගේ ආශ්වාදය කියන මොකද මෙතැන භාගතුන් වහන්සේ පහලොස්වායසි විතර යස විතර උස නැති, මිටිත් නැති, කෙට්ටුත් නැති, මහත නැති මේ කළුත් නැති, ගොඩාක් සුදුත් නැති ශස්්‍රී රාජකුලේ උපන් කණ්‍යාවක් ඇතම් ්‍රහ්මණ කොල උපන්ක න්‍යාවක් මත ග්‍රෘපති කුලේ උපන් කන්ඥ්‍යාවක් වගේ කෙනෙකු දාහරණයට ගන්නවා. මහනනි ැ ඒ කාන්තාවද මෙතන බද්‍රිය අවනයක් ගැන කියන්. එතකොට ඒගේ කොහොමද සරීරවරණය කියලහනෝ එතකොට හොඳයි නේදඒසේ ස්වාම යහපත් පැහැක් තියනෙනවා තොර එක සොන්නනසක් උපදිනව නැද කියරන උපතිනවා ඒ බඳු ස්ත්‍රියක් දැකීමෙන් පිරිමියෙක් දැම් මේ වාමිනවන්සරග හන් එතකොට සොම්නසක් උපදිනව අදනද උපතිනවා එතකොට ඒ ප්‍රියජානකරූපය එතකට මෙන්න එක තමයි ආශ්වාද කියල කියන්නේ. ර කය යොදාගෙන පැහැදිලි කරනවා. ස්්‍රී රූපයක් යොදාගෙන පැහැදිි කරන බාගතුන් වහන්සේ නවයවුන්ුවිය ඉතාමරෝමත් ගැහනලමය කවෙොදාගෙන පැහැදිලි කරන. හොඳයි යයි දැකීමෙන් සම්නසක උපදිනවාද නැද උපදිනවා. එතකොට මොකක්ද එෙන රූපයන්ගේ ආදීනම කියන්න. දෙ මේ මේ දරුවා මෙහම ඉදිගටමන්වද නෑ මේ අසූවායිස වෙනවා අනූවායස වෙනවා ඔරුදු සීය වෙනවා දිරණවා අන්තිමට වක ගැහෙනවා කැත වෙනවා හැරමිටියෙන් යනවා වෙවූලනවා ලෙඩවෙනවා යෞ්නකම නැති වෙනවා දත් කැඩෙනවා කෙස් සුදු වෙනවා ඔය විදියට පැහැදිලි කරනවා ඇඟලැලි වැටනවා කැලලියෙනවා ඔහො වෙනකොට මොකද වෙන්නේ. අර කලින් තිබුණු සුභ දර්ශනය තියෙනවාද ගාතුරු දහන් වෙනවා. ඔන්න ආදිිනව පහල වෙලා තියෙන තම රූපයන්ගේ ආදී නවය කියල පින්වත්ම කයක් වෙදාගෙන පැහැදිලි කරනවා. මේ අපී අනිත්කාරණාවලටත් සම්බන්ධ කරගඩ ඕන එකක්. පින්වති මේ ජාධර්රමය දිරනවා කියන එක මොහොතක් මොහොතක් ගානේ වේගේ අඩුවඩ නොව වෙනක් නම අපිට පෙන් එහෙමන වේනිේ අයන වේගෙන් නා කියව මයා හිම නා කිය ලබගන්නේ නො පින්වත් වේගේ අඩුවඩි නොව වෙන එකක් මේ රූප කලාපයන්ගේ වෙනස්වීම. එතුකට පිංවත් මේ ජරාවට පත්වීම තුළ තැ හිතන්න කක. රුණ කාලේ වගේ වැඩ බැරිවෙන කොට දෙදැන පීඩාව. ඉස්සර ලස්සනට හිටපු කෙනෙකු වයිසටගල්ලා අනිතයි බලන්නඇතු කියම් බලනේ මන්දි ඉස්සර මිනිස්ු බැල්ලුව ගොඩාදැ බලන්නන්නේ ඇැකගේ දර මනිස්ු ගණගන්න ත්න්නේ. පින්වත් අර හිත තුළ තාමා රාශාවල්ල අලබලාපොරොත්තු අබිමානය තමන් පිළි මද ැඟීම තියෙනව නමුත් ඒටක එදාවගේ ෂ්්‍ර කර ගන්න බෑ කියල දෙන කොටකුයි තරම් පීඩවදන ඇ. අදල්ල බරන්නක සී ආචි. අපහුවෙන් ඇවිදින. අපහසුවෙන් කෑම කන කෙනෙකට මම මෙම හිටපු කෙනෙ කිය හිතේ නැද හිතෙනවා ම ඔබට කියනන්න මේ බාන තරුණය අට රුණ අටක තේරුම් ගන්න. කර වේයගෙන් වෙනවා. ද කවරුවත් ගණන් ගරන්න දවසක් කෙනවා. කේේ සුදනට කැම්ති නෑ කියලා පාට කරලා බේරන්න බෑ. දට්ටික වැටනට කැමසිති නෑ ක කියලා ද දාලා බේරන්න බෑ හම එලිවට්නොට කැම්ති නෑ කර සැත්කන් කරලා බේරන්න. ලෝකේ එහෙම සැත්්කන් කරගත්ත මිනිස්සු මැරුුණ පින් වන්නේ. එනම් බාහිර පෙනුම ීන්ත ගා මොනවාහරිිකරතියා ගත්තත් අ්‍යන්තරේ වෙන හනනි කාටවත්නවත්න්න බෑ. මේ ලෝකු සභාවයා පින්වත්න්නේ මොනවද කාමයන්ගේ ආතති නවා එනම් එක හීනෙන් කාාපු කෑමක් වගේ කිවේකයි. ඇ ඇහරිච්චාම ආය තිරබවිීරමනේ කුණු කෙල මයි කාල තියන හීනෙන් ගාපු සෝදක් වගේ කිවවේකයි. යි එහැරුන් හමේ සෝන්ද නෑනේ. එතකොට. ඉ ජවුනාාවගේකිවේකයිතින්. ඇහරුට ප සෑදේමන පින්ව ඒවගේ තමයි මේ අව්වනත්වය මෙ මේ සුන්දර රූපයගේ අිමානයක් අවර ඇති කරන්න අන්නොක දහමි කියන යවන මදේ මත්තෙන් දෙපා කියර. හො වැඩිකල්තියා ගන්න වැවය වකගහිලාන අත්තම්මලයින් දියලයින්න ගෞර ගණගන්න ඇති කුදු ගහෙච් මිනිස්ස. ඒකාල ඔය දෝනිලාටඔය පුතාලට වැියහොට රූමත්ව බලවත්ව ශක්තිමත්ව කඩවසාම හිටපුය. දැන් ඉන්න හැට කියලකොට හිතෙන මැ. එඉ දරහිතාගන්න පුතාල හිතාගඩ. මටත් ඔටිකව තමයි කියලා. පන්නත් නිහනං ආදීනවේ පහළ වෙන මෙත ආදීනවේ. ඒතරක් නෙවෙයි ලෙඩ වෙනවා බලනු ලෙඩවුන හම අනිත්තෑ නැගිට වනො ඉන්දුවනො දුකයිද සැපයි දුකයි. දවස් ගනන් එක්තැගරයින්ද වෙනවා හැමෝම හිතගන්නේ මං එක්තැන්වේ නැතිවයි කියලා මතක තියාගණ්ඩ දැනට එක්තැන්ගලයින සිල් රෝගින් කලින් ඔබවගේ අමින් එමින් හොඳින් හිටපු අයබව. දැන්ට ලෝක බරපතලයි කියන අසනී පැලදිච්ඡය ඔය ඔබවගේ කිසිදු අසනීපයන් ඇැසව හිටපු අය එනෙනෙ නිරෝගී වන්න්නේර ෝගයක්ක වවැනදනතුරු පමණයි. දැවුණන පින්මත්න යටෙඩ වෙල්ලා දුක්ක දිනකට හර කලින්තිමුණ වරණයි නැති වෙලා හිලා ති මොක්දමේම කාමයන්ගේ ආදනවා. මළ මුතර ගොඩ වැටි ලයින්න්න ඉින්වද මන් මළමුත්‍ර තව ක කියෙක් අදනකට ො කයි දන්න වරු දහය පහල වෙක්තන්විචිමිනිස්සු ඉන්නවා හිටිය. ඔබට හිතේ බණහනකොට ම හිතෙනවා ප්‍රතජාන කෙනෙක් විදියට සමහර වෙලාවට එයාට හෙමුණට මටහෙම්වෙන් නැතිවෙී වගේ හැඟීම. නමුත් මේ අපි ධර්මානුකුලව අධ්‍යන කරත් තමයි තරෙ නෑ මටත් එකවිය හැකී කියලා. මේ භවේදී ගැලවුණනා කියන්නක එක්තැ නවී ඉළඟ බවය. එනම් පෙන්වත්න මේ රූපයන්ගේ ආදී නව. එවිතරක් නෙමෙයි ටෑදිලි කරනවා මේ දේශනාව තුළ. මැරනෝ මෙැන ලකදවසක්ගේපු දොස් දෙකක් ගියපු තුන්දවසක්ගියපු ඉදිමිච්ච පිළිකුල් සැරවගලන මලසිරුට දැන් අමුසෝනය කල ගිහින්දනො දන දැන් පෙට්ික දනකිමු. එතකොට දෙැගේ ඒ සොහොන තියන ඒකුුණු වෙච්චා අත්තම්ම එත නර නැගෙන ඉන්නවද කියලාහනො නෑනේ. එහම් කලින්තිබුණු සුභවරණය එක අතුරුදහන් වෙලා මෙ අධිනය පහල වෙලා. රපන්ගේ ආදන හ ලන්න කියෙල දේශන කර. කපට ඇල් ග ල හින ඇල්ල න බල්ල නම ල්ල. ින් රිරේ හිවල්ල නමවෙල්ල. පනු පන ක්කෙරනවා. පනු ඒකෙන්ම හැදනවා. සනට ගිහින්දන. අර ලස්සනට හිටපු ෑනුලම නේද මේ කියලා. බට දැන් මතක්කනවද. දැන් ඒ සතුට තියනවා අද ඒ ැකල ඇතිකර ගත්ත සබ ආරම්මන දැන්තින අද නෑ කියල කියන. තම රූපන්ගේ ආද නව. අදමට ඇට සැකිලි මතු වෙලා නහර ගැලවෙලා මස් නැති ඇට මතු වෙලා තැන් තැන්වල විසි වෙලා අත් ට පා තැන් තැංවල හි කබල තව තැනක ම මේ මෙ තැන්වල දැ නැගෙන ඉන්නවාදනන අද නැහැ. එම් එතන තිනමු කදරූපයන්ගේ ආ දය නවයා. පිින්මත්න අවුරුදු ගනගේපු මේ සොහන ගිහින්ද අප මිනි ගැන කතාරන ස්්‍රී වුනත් පුරුෂ වනත් අපකට ප්‍රිය කරනුවද නැහැ කිය. ि මෙ මේ එක තේරුම් ගන්න කියම රූප ඇගේ ස්වභාවය එනම් මේ පටවි්‍යාපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච මේ සතරම හා බූතුධාතු වන්ින් හැදිච්ච ඔබේ මගේ ශරීර කූඩු පංව මේවා තේරු ගති යතු ආයත් ඒතත්යෙන්ට පත්වන හැටි ලෝක මේ මහපොලොවම හැදිලා මේ වගේ හැදිලා නැවතත් ඒ වගේ ඒ අතරට එකතු වෙන හැටි පින්වත් තිහෙන අපි වෙන වෙනම මේ මගේ ශරීරය කිය කිය අභිමාන හදාං හිටියට මීටපඩා වෙනස් වෙනස් ස්රූප ශරීර ඔබටැ මටයි කීයත් තියෙන් නැද කියීය දාලාපු අපිද සරපය හැවදාලන වගේ ඒව දාලාපු අපි මේ ශරීරයට ඇලුම් කරන තරං ශරීර නිසා කෙළෙ සුපදවා ගන්න තරං ඒක නිසා සසර් දිග්ගස්ස ගන්න තරම් මහනෙන කංච භික්්‍යවර පාන නි සරන අන ොද රප ියංක. ගනිස්සාරණය කියලක. අගතනත් පැහැදිලි කරනවා රූපයංහියම් චන්දරාගවින චන්දරාග ප්‍රාණයක් ති නොනගන්න ඒකයි නිස්සරණය පත් හරි වටිනො මේ වචනය චන්දරාග විනය චන්දරාග ප්‍රහාණය පින්වති ඔන්න බලන්න මේ රූපය සම්බන්ධයෙන් කැමැත්තක් කැමැත්තක් ඇති කර නොගැනීම කියන්නේ අකමැත්තක් ඇති කර ගැනීම නෙවෙයි වෙනයක් ඇති කර ගැනීමයි. මකද විනය අව බෝධයෙන් මේ දෙස බලනය කයි. අබෝධයෙන් බැලීම තුර නිසාරණය එතනයි නිසාරණය තියෙන්. පිින්මත්නී ගරි පැහැදිව තේරුම් ගන්නව බහෝදනෙක් දැන් මේ පංචකාම සම්පත්ලින් ඇත්වන්ට කියපු ගමන් ඇතිකරගන්නේ අන්තයක් අන්තයක් ඇති කරගෙන දුක් විඳන්නටන්ගන්න ඇයට තේරෙනෑ යන්න පටිකය පැත්තට ය දේශය පැත්තට කියලලා ඒ මරරි ටිනවා. ත් සමහරු අතීත කාමයන් අඉස්සර වෙඳපුවා මතක් කරකරින් අනාගතය විඳන්න හිතන්ගෙන්ිය මතත්ක්කරකරින් මේ මොහොත විින්ද නැති වුණාට අතීත අනාගත වර්තමානය තුළ මේ දැම් විදින අදකීම අතීතයටයන අතර අනාගතය තියන ආය කියල හිතනනාදක මේ මහොත වෙන වේග පිරිදුයකොින් තේරුන්ගත්හම අපි පැදිලි මේ ඔක්කොම අපි මනසින්ම හදාගත්තයව තමයි කියලා. පෙන් වත් ාගතු වනන්ස පැහැදිි කරන යම්කිසි කෙනෙක මේ රූපවේද රූපය පිළිබඳව රූපයන්ගයා ආශවාදය පංමත් රූපයන්ගේ ආශ්වාදය ආදීනවේ නිස්සරණ යම්කිසි කෙනෙ දන්නව නං පංමත් තමාංවිසින් වගේම අනුන්වත් සමාධන් කරවනවා පංමත්න ආගේ පුද්ගලයා යා තමයි රූපය පිළිබඳව නිසියාකාරයෙන් දන්නේ කියලා පැහදිි කරනවා. ඉලට වේදනාවන්ගේ ආශාදය කියන්නම කාද. පින්වත්න පැහැදිි කරනවා මේ ශාසනයම් කිසි භික්ෂුවක් මොකද කරන්න මෙන්න තත්වයන්ග ඇත්තල කාමයගේ වෙෙන් වෙලා කාමය උපද්දින්න හේතු වෙන අදකින් වලින් දුරස්වෙලා අකුසල ධර්මයන්ග අයු එලා තමන්ගේ මනස ධ්‍යාන තත්යේේ දක්වා දියුණු කරගන්න මේකති පැදිලි කරනවා ප්‍රමධ්‍යානයේ දක්කා හිත දියුණු කරගන්න හැටි විතක්ක විචාර සහිත විතක්ක සහිත විචාර සහිත විවේකෙන් හටගත් ප්‍රීති හා සැපතියන ප්‍රථමධ්‍යානය කියලා. පින් අත් ඒක බොහොම ගැඹුරු එහත් අපි දැනගත්ත යුතු කරණාවක් මෙ තර්ක කරනවා එ විචාරය කරන්න පුළුවන් හැ කියියාව තියෙනවා. ගේ විවේකී මනසකින් දිහා බාලන්න පුළුවන්කවම ති න වා නිසාම හට ගත්ත ප්‍රීතියක්තියන සත්තු ටක්තියන ඒත් අත්ේ ධ්‍යනමට්ටමක් දක්වා දියුණු වෙච්ච තත්යක් ප්‍රම ධ්‍යානය කියනතන තමයි. පින්වත්න මෙ මේ විදිහට අදකීමම ලබන පැවිත් පලමෙන ධානතත්ත වගේ පුද්ගලක හමපිින්වත්න්නේ තමන්ට දුක් පිණි සහිතන ෙ අනුට දුක පිනිසහිතන්න ෙත්න දෙේ පැත්තම දුක පිනිසහිතන්නේ ඉතාම නිදුක්කු තාම යහපත් වූ අදැකීම මත්තමයා භුක්ති විදිින්නේ. එතකොට මම පින්වතයන් එහෙම ඒ භුක්තිවිදින තත්වය වේදනාවන්ගේ ආශ්වාදය පින්වත් එතකට නිදුක් බව පරමකොට ඇති කියලලා තමයි දේශනාව කියෙන එතට පින්වත්ස කියන මේ දුකක් නැති ස්වභාවය කියනෙක්න වේදනාවන්ගේ ආශ්වාදය අපි ඒකේ. බක්තුවිදි නක්තර ශවාධනය තත්වයක්. දෙැ බලන්නකෝ ඔය වේදනාග ආශවාධගෙනක මිසූත්‍රය විස්සර කරන්නේ ප්‍රමධ්‍යානය පැත්තරග හිල්ලා. එතකොට දැ ඔය එතකොට එතන කාමයන්ගේ වන්නච්චි එකක් කියන්නේ. පින්වත්න දැන් මිනිස්සු හිතාගන ඉන්නවා වේදනාවන් කියලා කියපු ගමන් අර සැපවේදනාව සුකසාගත හැඟීම කියත් මේ ලෞකිකව දකින එකක්නේ දකින්නේ. ඒ මොනතරන්නම් හරසුන් එකක්ද ඒ අපි දකින සුකසා ඇත බව මොනතරන් ගෑවිලවත් නැතු ඇද කියලා පැහැදිලි හෙ මොකද ප්‍රථමධ්‍යානය කියන තත්වේ අන්ට තකොට කාමයන්ගේෙන් අයු වෙලාානේ අගුසලයන්ගෙන් අයුන් වෙලා මේ විතරක කර කර විචාර කර කර විවියකින් හටකත් ප්‍රීතිය ඇතිව ඉන්න වෙලාවා. ඒී ඒ ප්‍රීතියත් ්‍රශ්වාදයක් ඒ නිදුක් බව නිදුක් බව දුක් නැති බව ම යෙන්නේ තර තන ෞදදුරට පහැදිරි කරන පින්වත්න සිතේක කරගෙන අර විතාරක කරන්නේ නැහැ දැන්ගේවා මේ එතකොට පින්වද විචාර කරන්න නැහැ සමාධයක්තියනවා ප්‍රීතිත් තියන සැපතත්වයනවා දෙවුණු ධාන දක්වා දියුණු වෙලා තුන්ගනි ධානේ හතුරනි දානි දක්වා දියුණු වෙලා.ආ එ එහෙම දියුණු වෙලා හිත හදාගත්ත කෙනෙක් පින්මත්න ඒ පුද්ගලයා මේ සුක සාගත තත්ත්වේ දුක්ක සාගත තත්ත්වය දෙ මේ දෙකටම වඩා වෙනස් වෙච්ච. පින්වත්න නිදුක්කු ඉතාම යහපත් ව පිරිසුදු වූ චතුරු තද්‍යානයට පු මේ උපේක්ෂාව පැත්තට බරවෙච්ච හැඟීමක් තමා බුක්ති විදින්න. එතකොට පින්වත්න ආං ඒකත් වේදනාවන්ගේ ආශ්වාදය කියනවා. එහනන්ද ඔත් ඔය හිතන් ඉන්නවේසි ඉන්දුවක් හලා රසකෑමක් කාලා. කැමතිකෙනත් එක දක ගිහිල්ලා විදිනවයි කියන සැපසාගත්ත හැඟීම මොන තරම් ප්‍රාථමයක එකක් වෙන්න ඕනද මොකොදමදැන් ධතරනි ්‍යානි දක්වා හිත උුණුකර ගත්ත කෙන ඒත් වෙදනවන්ගේ ආශ්වාදී තමයි ත වාදීනව කියලවත් නෑ. මාහි වේදනාවගේ ආදීනව කියනමොකද. යමිදියකින් වේදනව අනත්‍යයිත චාතුරතධ්‍යාන දක්වා ත දියුණු කරගත්ත කෙනගේ පවා ඒ බුක්තිමදින සැපසාගත අධදැකීම ඒකත් අනිත්‍යයියේ කත්ව වෙනස්වී හැකි. පංවත්න අනිත්‍යනං ස්ථීරායි දුකක්කේක එදක පිංවත්න මෙන්න මේ වේතුම වේදන ගාදීනය ස්ථීරව තියාගන්න බැරි ස්ථීරව තියාගන්න බැරි එ වගේ ඒ නිසාම ඒ දුකක් බවට පත් වෙලා අපි කැමති අපි කැමැත්ති කරපු මනෝභාවය අපි කැමති මනෝභාවය අපිට ඒ විදිහටම ස්ථාවරවති ආගන්න බැරිවුණා. එක හැම්වෙලා වෙනස් වෙනස්වීමකට භාජනය වෙන මේක තියාගත්ත කෙනෙක් නෑ. එතකට පින්මත්තියගේ වෙනස්වීම නිසා අප සිද්ධ වෙනවා ට ප්‍රතිවිලුත් අත්දකීමට යන්න. එකයන්නේ දුකකට යන්න. එතම වේදනාවන්ගේ ආදීනවය. එතකොට වේදනාවන්ගේ නිසාරණය කිවමු කදද පින්මත්න. අනිතන කියනවා චන්දරාගවනයක් වේදනාවන් සසාම් මද මතකද ඉස්සල්ල අපි රූප ගැන කාම ගැන කතක්දති වචනය පාවි්චකර චන්දරාගවනයක් චන්තරාග ප්‍රහාණයක් අන එක තමයි නිස්සරණය කියන වේදනාවන්ගේ පින්මත්න එහෙනම් මෙන්න මේ විදියට මේ කාරණාවන් දැක්ක කියෙන එයා තමුණුත් මේ තත්ත්වය සමාදන් වෙලා අනි තයිවත් සමාදන් කරවනවා කිය දේශනා දුරජාණන් වහන්සේ මේ වදාළම ස්වාමල් වහන්සේලා ඉදංුවෝච භගවාත්ත මනාතේබිකු භගවතෝ භාසිතං අභිනන්දුුන්थී එවාාගතුන් වහන්සේගේ භාෂිතය දේශනාව ඉතාම් සතුටින් අනුමෝදං වනාා කියලා දේශනා කලා පිංවත්ඥද දේශනාව මහා දුखක් කන්ද සෞත්‍ර දේශනාව මේ සමගින් අවසං වෙද්දිී මේ උතුම් වූ ධර්මදානය සඳහා දායිකහෝ පින්වත් හැම දෙනාටම. මේ භවය තුළදීම සංසාර ජීවිත අවසන් කර ගැනීම, සසරගමන අවසන් කර ගැනීමද අවස්්‍ය කරන පාර්මිතාවන් එකතු වේවා. කල්්‍යයාන ධර්ම ඇසුර කලයානමිත්‍ර ඇසුරු ලැබේවා. ආකා සට්ඨාජ බුම්මට්ඨහා දේවානාගා මහින්දිකා, පුණ්ඥන්තන් අනමෝදිත්වා ජිරංරක් කන්තු ලෝකසාසනං, ආකාසටහජබුම්මටట දේවානාග මහිදදිిකා පුഞතങనుമෝதிවා చරంరखන්තු දේශනం ආකාසటාජබුමටట දේවානාග මහිද්දිిකා පුഞන්త අ ෝதிවා చරంరखන්තුමං පර.